අධික වර්ෂාවත් එක්ක කඳු බෑවුම් සහිත ප්‍රදේශවල පස් කඳු නාය යාම පාංශු කාදනය පහත් බිම් ගොඩවීම ගං ඉවුරු කාදනය ගං වතුර තර්ජන වැනි ස්වභාවික විපත් සිදුවීම අපට අහන්න ලැබෙනවා. ඔව් ඇත්තෙන්ම ස්වභාවික විපත් අපිට වළක්වා ගන්නට අපහසු වුණාට මේ නිසා අපේ පසර සිදුවන හානිය වළක්වා ගැනීම අපේ යුතුයකම විශේෂයෙන් අපිට තියෙන සම්පත් භාවිතා කරලා කුමන හෝ පාංශු සංරක්ෂණ ක්‍රමයක් අපේ පසට යොදා ගැනීම හරිම වැදගත් දෙයක්. මේ තුලින් අපේ පස ආරක්ෂා කර ගැනීම තමයි වඩාත් වැදගත් වන්නේ. කෘෂිකර්මාන්තයේ යෙදෙන අපි පාංශු සංරක්ෂණයේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුම කරුණක්. පාංශු සංරක්ෂණයේදී ගල්වැටි දැමීම බොහෝ දිනක දන්නා දෙයක්. ඒත් භූමියේ උසානුව තැන අනුව පවතින සම්පත් අනුව මේවා වෙනස් වෙනවා. රත්නපුර අයගම ප්‍රදේශයේ මේ දකින ගල්වැටි දැමීම අපි කාටත් ලොකු ආදර්ශයක්. කෘෂිකාර්මික ක්ෂේත්‍රයක් සංරක්ෂණයේදී ඉතාම වැදගත් සංරක්ෂණ ව්‍යුහයක් ඉදිරියට අපි සලකනවා කියන්නේ ගල්වැටි දැමීම. ඉතින් මේ ගල්වැටි දැමීමේදී ප්‍රධාන වශයෙන් සලකා බලන කරුණු තාක්ෂණ කරුණු කීපයක් තිබෙනවා. ඒ වගේම දැන් මේ ගල්වැටි දානකොට ගල්වැටිය ෆවුන්ඩේෂනක් මත අපි කියනවා සෙන්ටිමීටර 22 නැත්නම් අඟල් 9ක ෆවුන්ඩේෂන් අත්තිවාරමක් මත තමයි මේ ගල්වැටිය ඉදි කරන්නේ. මොකද නැත්තම් බොහෝ ගොවීන් මේ ක්ෂේත්‍ර සංරක්ෂණයේදී පස මත يعني ඉඩමේ මේ වගේ ෆවුන්ඩේෂන් එකක් කපන්න නැතුව නැත්නම් අත්තිවාරමක් කපන්න නැතුව ගල් තියාගෙන කියලා ගල්වැටි හදන. හැබැයි මේක තිරසාර පැවැත්මක් නැහැ. දැඩි වර්ෂාවක් වෙනකොට නැත්තම් මේ ගල්වැටිය පාමුල උඩින් ආපු පස් ටික පිරුණාට පස්සේ මේ ගල්වැටිය පහළට ගලවගෙන යනවා. ඒක වළක්වන්න තමයි අපි කියන්නේ මේ फाउंडेशन එකක් දාලා නැත්නම් අත්තිවාරමක් දාලා මේ ගල්වැටි ඉදි කරන්න කියලා දෙනවා. සෙන්ටිමීටර 22ක නැත්නම් අඟල් 9ක අත්තිවාරම දාලා ඒ මත ගල්වැටි අපි ඉදි කරනවා. එතකොට මේකේ ගල්වැටි පළල විදියට අපි සලකන්නේ අඩි දෙකක් නැත්නම් සෙන්ටිමීටර 50ක් 60ක් හෝ අඩි දෙකක් විදියට තමයි අපි මේක සලකන්නේ. අඩි දෙකකට වැඩි වුණාට කමන්නේ. අපි අඩි දෙකකට අඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ ගල්වැටි. මොකද හොඳ පැවැත්මක් සහ වසර ගණනාවක් මේක පවතින්නේ මේ විදියට නිවැරදි තාක්ෂණ අනුගමනය කළොත්. ඒ වගේම ගල්වැටි උඩින් අපි ගල්වැටි උඩ පැත්තෙන් තමයි ගල්වැටි උස කියන්නේ. එතකොට සෙන්ටිමීටර 45ක් නැත්නම් අඩි 1.5ක් විදියට තමයි මේ ගල්වැටිය උස අපි සලකන්න ලබන්නේ. තමන්ගේ ඉදම වර්ෂාව අධික ප්‍රදේශයක පිහිටා ඇතනම් විශේෂයෙන් තෙත් කලාපයේ වැනි ප්‍රදේශවල සුදුසු පාංශු සංරක්ෂණ ක්‍රමයක් උපයෝගී කර ගැනීම තුළින් පස සෝදා යාම වළක්වා ගන්නට පුළුවන්. පස ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ගල්බැමි ටික තමයි මේකේ වැදගත්ම දේ. ඒක එතකොට මේ ගල්බැමි ටික දාලා මේක නැවත සංවර්ධනයක් කරගෙන යනවා විශාල වශයෙන්. එතකොට මේකට මේ වතු යායේ දැනට සේවකයන් 60ක පමණ ප්‍රමාණයක් රැකියාව කරන මේ ගංගොඩ කන්ද කියන ගම්මානේ. එතකොට මේ සම්බන්ධව අපිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මේ සහයෝගය ඒගොල්ලන්ගේ උපදෙස් මේ නිලධාරී මණ්ඩලයේ උපදෙස් නිතරම ලැබෙනවා. ඒ හරහා තමයි අපි මේක කරගෙන යන්නේ. ඒගොල්ලන් නිතරම ඇවිල්ලා අපිත් එක්ක මේ වතු යායේ සංවර්ධනය සම්බන්ධ හොයා බලනවා. ඉදම තුල ඇති විශාල ගල් කුඩාගල් මේවා නිසි කලමනාකරණයකින් වැටි වශයෙන් ශක්තිමත්ව යොදා ගැනීමෙන් ඉදමේ පස සෝදා යාම වළක්වා ගන්න පුළුවන්. මේ තුලින් සාර්ථක වගාවක පසුබිම නිර්මාණය වෙනවා. කුඩා ගල්බැමි තමයි තිබුණේ. ඒවා මේකට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ කියන්නේ කල් පැවැත්ම අඩුයි. ඒ නිසා මේක මේ ක්‍රමයට මේ පුළුවන් සෑම කෙනෙක්ම මේ විදිහට අවුරුදු 100ක් 200ක් පමණ මේක ගල්බැම්මක් පවත්ව මේ ආරක්ෂා කරගන්න පුළුවන් පස සංරක්ෂණය කරලා අනිත් මේ ප්‍රදේශෙන්න සුළු මේ පරිමාණ තේ වතු හිමියන්ට ඉඩම් හිමියන්ට හරි මහා පරිමාණ ඉඩම් හිමියන්ට මේ විදිහේ වැඩ කටයුත්තක් කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. ඒක රටටත් සම්පතක්. මේක මේ විදිහේ වැඩපිළිවෙලක් කරගෙන යන්න පුළුවන් නම් ඒක ගොඩක් රටට වැදගත් කියන එක මම කියන්න කැමතියි. රත්නපුර අයගම ප්‍රදේශයේ අපි මේ දකින පාංශු සංරක්ෂණ ක්‍රමයක් ලෙස ගල්වැටි දැමීම හරිම ක්‍රමානුකූලව සිදු කරලා ඉදමේ ගල් තිබෙන නිසා මේ අය කියන්නේ ගල් බැම්ම ශක්තිමත් ලෙස යොදා ගැනීමෙන් ප්‍රතිඵල දීර්ඝකාලීනව ඉතා සාර්ථක බවයි. තෙත් කලාපේ පය ගත්තහන්
පාංශු කාදණය ප්‍රධාන වශයෙන් මේ සිදුවන කොට නිරන්තරයෙන් සිදුවන වැස්ස නිසා පස්සංශු පසේ වැදගත්ම කොටස කාබනික ද්‍රව්‍ය අඩංගු කොටස නිරන්තරයෙන් සෝදාපාරු ලක් වෙනවා මේ නිසා අපේ පස විසින් තෙස් කලාපයේ කුෂිකාර්මික බිම්වල පස ගැන්නේ નિසරු වීමේ තර්ධනයකට මුහුණ පාලා දිනවා ඉතින් මේකට විසඳුමක් විදියට තමයි කුෂිකා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් අපේ නිවැරදි තාක්ෂණයේ විමහත්තුන්ට ලබා දෙන මේ වගේ ශේෂ්ඨ ආදර්ශන ක්‍රියාත්මක කරන්න. ඉතින් මේක විශේෂ කරුණක් තියෙනවා විශේෂ මේක පවුන් සංරක්ෂණ පනත ක්‍රියාත්මකිනේ වැඩසටහනක් සභායක සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ අධීක්ෂණ යටතේ විශේෂ ඒගොල්ලෝ ප්‍රතිපාදනය යටතේ රත්නමුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන විශේෂ මේක සංරක්ෂණ ප්‍රදේශයේ වශයෙන් අපි සලකනවා පළාත් තුනක් තියෙනවා ඌව පළාත ඒ වගේම සබරගමුව මධ්‍යම පළාත. ඉතින් සබරගමුව මේකට මේ සංරක්ෂණ ප්‍රදේශයට අදාළ නිසා අපිටත් 2012 ඉඳන් මේ වැඩසටහන දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක වුණා. ඉතින් මේක එක මේ ආදර්ශන ශේෂ්ත්‍රයක්. මේ වගේ ආදර්ශන ශේෂ්ත්‍ර 70කට 80කට අධික ප්‍රමාණයක් දිස්ත්‍රික්කයේ මේ වනට ක්‍රියාත්මක වෙලා තියෙනවා. ගොවින්ට සහනාධාර ඒ සඳහා ලබා දීලා තියෙනවා. ගොවි මහත්තුරු සංරක්ෂණය කරන සම්පූර්ණ ශේෂ්ත්‍රය. දැන් මේ ශේෂ්ත්‍රය ගත්තාම ලක්ෂ මම හිතන්නේ 10කට වැඩි ප්‍රමාණයක් මේ වඩා අධික මුදලක් මේ ගොවි මහත්තුරු වැය කළා තියෙනවා. ඒුණාට අපිට ඉච්චර මුදලක් ගිදම් කරන්න බෑ. ඒුණාට ඒගොල්ලෝ දිරිමත් කරන්න යම් කෙනෙක් සහනාධාර මුදලක් ගොවි මහත්තුරුන්ට වාර්ෂික ලබා දුන්නා. ඉතින් සභායක සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ මූලික අරමුණක් තමයි අරමුණක් වෙලා තිබ්බේ මේ සංරක්ෂණ ශේෂ්ත්‍ර දිහා බලලා සෙසු ගොවි මහත්තුරු සෙසු ජනතාව මේ අවබෝධය ලබාගෙන නිවැරදි තාක්ෂණයේ ඒගොල්ලන්ගේ ශේෂ්ත්‍රවල ක්‍රියාත්මක කරන එක තමයි මූලික අරමුණ වෙලා තිබ්බේ. ප්‍රධාන වශයෙන්ම භෞතික සම්පත් විදියට ඉඩමේ ගල් තියෙන්න ඕනේ. ඒතකොට ඒ ගල් තියෙනවා නම් තමයි නිවැරදි තාක්ෂණය පාවිච්චි කරලා ගල් වැටි දාන්න පුළුවන්. කවදාවත් අපි උපදෙස් දෙන්නේ නැහැ පිටි මුදල් වලට ගල් ගෙනල්ලා ශේෂ්ත්‍රේ ගල් වැටි දාන්න. ඉතින් එයාගේ ශේෂ්ත්‍රේ ගල් තියෙනවා නම් ඒ ගල් වල විශේෂයෙන් ගැඹුරට තියෙන හාරලා ඒ ලොකු ගල් කඩන්න පුළුවන් විවිධ ක්‍රම පාවිච්චි කරලා. ඉතින් ඒ ගල් අරගෙන තමයි අපි ශේෂ්ත්‍රේ ගල් වැටි දාන්නේ. ඒ වගේම දැන් අපි කියමු දැන් මේ ශේෂ්ත්‍රේ ලොකු ගල් තියෙනවා. ඉතින් ඒ ලොකු ගල් කඩලා අපි මේ ගල් වැටියට දානවා. දැන් ගත්තට පස්සේ ඒ ප්‍රදේශයේ පර්චස් ප්‍රමාණයක් නැවත ඇති වෙනවා. ඒ කියන්නේ අපිට වගා කරන්න පුළුවන් භූමියක් ගොඩ නැගෙනවා. ඒ තුලින් ඉඩමේ ඒ කියන්නේ දාන අපි කියන භෝග දාන ප්‍රමාණය අපිට වැඩි කර ගන්න පුළුවන්. පැල හිටවන ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයත් සබර්ගමු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් මැදිහත් වීම තුල මේ වැඩේ වඩාත් කාර්යක්ෂමව සිදුවෙලා රෝගයක් වර්ධනයට පස්සේ කාබනික ද්‍රව්‍ය තියෙන මොකද අපි කියන ප්‍රධාන සහක පෝෂක 17ක් ඕනේ කියලා. ඒතර මේ කාබනික පස්තට්ටුවේ තමයි මේ සහක පෝෂක වැඩි මනක් තියෙන්නේ. ඉතින් මේක හේදිලා ගියොත් එහෙම අපිට ඉඩමෙන් වැඩක් නැති වෙනවා. ප්‍රතිඵල ආර්ථික ලාභයක් ගන්න බැරි නම් මොකද අපි හිටවන භෝගෙන් උසස් අස්සන්නක් ගන්න බැරි වෙනවා. ඉතින් ඒක වළක්වන්න තමයි අපි මේ ගල් වැටි දාලා අර ඉඩම ආරක්ෂා කරගන්නේ. පස ආරක්ෂා කරන්නේ. ඒ තුලින් ඉඩමේ සංවර්ධනය වෙනවා. ඒ කියන්නේ ලබන අපි දාන භෝගෙන් වැඩි අස්සන්න. උසස් ඵලදායීතාවය ශේෂ්ඨයෙන් ලැබෙනවා. විශේෂයෙන් තෙත් කලාපේ බෑවුම් සහිත ඉඩම්වල පාංශු සංරක්ෂණය පිළිබඳව අප වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඔව්. තෙත් කලාපේ සමහර ඉඩම්වල බොහෝ විට ගල් සහිත ස්වභාවය වැඩි. මෙවැනි ඉඩම්වල වගා කටයුතු සිදු කිරීමත් සමහර වෙලාවට ප්‍රශ්නකාරී අවස්ථා තියෙනවා. ඉතින් අපිට පුළුවන් නම් මේ ඉඩමේ තියෙන ගල් ටික එකතු කරලා එක තැනකට යොමු කරලා ගල් වැටියක් විදියට සකස් කරගත්තොත් අපේ භූමියේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. පාංශු සංරක්ෂණයේ එක් ක්‍රමෝපායක් ලෙස ගල් වැටි බැඳීම නිසා ඉඩමේ පාංශු සංරක්ෂණයත් වගා කටයුතු වලට පස සකස් වීමත් වගා කළ හැකි භූමිය වැඩි වීමත් සිදු වෙනවා. කෘෂිකාර්මික ශේෂ්ත්‍රයක ඉතා වැදගත්ම සංරක්ෂණ විහුවක් විදිහට තමයි අපි නෙත්තිකානු සලකන්නේ. ඉතින් විශේෂයෙන් අපි කෘෂිකාර්මික ශේෂ්ත්‍රයකට ගියහම අපිට පුළුවන් මේ ස්වභාවිකව නිර්මාණය වෙලා තිනවා ඉඩමේ ජල බැසන බැසු විස්තාන. අන්නේ ස්ථාන පදනම් කරගෙන තමයි නෙත්තිකානු නිර්මාණය කරන්නේ. විශේෂයෙන් අපි මේකට නෙත්තිකානුවට දෙපසින් වතුර ගලාගෙන 120 එකේ බැස්ම සහිතව කුට්ටිකානු නැත්තම් අපි කියන ගල් වැටි සකස් කරලා ඒ වැන් එකතු වෙන වතුර ක්‍රමානුකූලව බස්සනවා නෙත්තිකානුවට. නෙත්තිකානුව හරහා විශේෂයෙන් මේක නෙත්තිකානුව සකස් කරනකොට ඒ ආරම්භක ස්ථානයේ මේකේ කට අපි පළණින් අඩුව තමයි සකස් කරන්නේ. මොකද මුලම ඉඩමේ ඉහළින්
එකතු වන ජලය සුළු ප්‍රමාණයක් එන්න පුළුවන්. එතකොට ඉඩමේ පහළට එන්න එන්න තමයි වතුර ප්‍රමාණය එකතු වෙන්නේ. ඉතින් ඒක නිසා ඉඩමේ ආරම්භක ස්ථානයකට පළලින් අඩු කරලා ඉඩමේ පහළට එන්න එන්න මේක කට වැඩි කරනවා. එතකොට වැඩි ජල ප්‍රමාණයක් ඉඩමේ පල්ලෙහාට එනකොට එකතු වෙනවා. එකතු වෙලා මේ නෙත්තිකානු දිගේ පහළට ගලා බැස්ම තමයි සිද්ධ කරන්නේ. ඉතින් මේකට ප්‍රධාන වශයෙන් මෙතන දකින්න හම්බ වෙනවා මේ කියන අපි කියන රිවර්ස් ස්ලොප් එක. කියන ආපසු බෑවුම් සහිතව තමයි නෙත්තිකානු සකස් කරන්නේ. ඒකට හේතුව තමයි එන ජලපහරේ වේගය පාලනය කරන්න. එන ජනවාහනයේ ජනවාහනයේ ජල ප්‍රමාණය වේගය පාලනය වීමත් එක්ක අර මේ පහසු කාදනය වෙන ශීඝ්‍රතාවය අඩු වෙනවා. තව දෙයක් තමයි අනිවාර්යෙන් සිදු කළ යුතුයි මේ නෙත්තිකානුවේ පතුල ගලින් ගල් මේ ලයිසන් කරලා. ගල් ලයිසන් කරලා සකස් කරන්න ඕනේ. එතකොට නැත්තම් මොකද පතුල ගල් ලයිසන් කෙරුවේ නැත්තම් කාලයක් යනකොට මේක පතුල හේදිලා ගිහිල්ලා අගලක් බවට පත් වෙනවා. ඒක වළක්වන්න ගල් නැති අවස්ථාවක අපිට පුළුවන් පතුලට තුනා වර්ණයක් සහිතව මේක සකස් කරන්න. දෙපස ගල් තියෙන අවස්ථාව ගල් වැටි ගල් වලින් හදන්න පුළුවන් බැම්ම. නැත්තම් දෙපස ආනත සහිතව තුනා වර්ණයක් සකස් කරලා ඒ විදිහට හදන්න පුළුවන් නෙත්තිකාම. ආහාර නිෂ්පාදනයට අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ පස කියන්නේ. ඉතින් මේ පස රැකගත්තොත් තමයි අපේ ආහාර නිෂ්පාදනය ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් ලංකාවේ බොහෝ ප්‍රදේශයක්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් තෙත් කලාපේ කියන්නේ නිරන්තර වර්ෂාව අධික වර්ෂාවක් ලැබෙන ප්‍රදේශයක්. ඒ වගේම නිරන්තර පස හොදාගෙන යනවා නායමට ලක්වන ප්‍රදේශයක්. ඒ වගේම පාංශු හායනය කියන්නේ විශාල වශයෙන් සිදුවෙන ප්‍රදේශයක් තමයි මේ තෙත් කලාපය ගත්තොත්. එතකොට මේ තෙත් කලාපය තුළ අනිවාර්ය අංගයක් තමයි අපි මේ පස සංරක්ෂණය කරනවා කියන කාර්යය. මොකද එහෙම නොවුනොත් ඔබේ ඉඩමේ ඔබේ හොඳම පස ටික තමයි මේකේ හැමදාම විනාශ වී යන්නේ. ඊට පස්සේ එන්නේ ඔබට නිසරු පස. එතකොට මේ නිසරු පස අපි සරු පසක් කරගන්න නම් අපි මේක හැම වෙලාවෙම අනිවාර්ය අංගයක් තමයි පාංශු සංරක්ෂණයට යොමු වීම. කෘෂිකර්මාන්තයේ දෙන අපි සිතට ගත යුතු වන්නේ වගා කිරීමට යොදා ගන්නා භූමියේ පස රැක ගැනීමත් සාරවත් බව ආරක්ෂා කර ගැනීමත්. අපි සුදුසු පාංශු සංරක්ෂණ ක්‍රමයක් හෝ ක්‍රම කිහිපයක් හෝ යොදා ගනිමින් අපේ පරිසරය අපේ පස ආරක්ෂා කර ගැනීමයි. ඉතින් අපි ඔබට නැවතත් කියන්නේ ඔබ වගා කටයුතු සිදු කරන ඉඩමේ පාංශු සංරක්ෂණ ක්‍රමයක් යොදා ගැනීම හරිම වැදගත් බව. මොකද මේ නිසා ඔබට වගා කරන්න තියෙන ඉඩමේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. මොකද පස සෝදා යාම අවම වීම නිසා පාංශු වල තියෙන පෝෂක ප්‍රමාණය හොඳින් රැඳෙනවා. ඒ තුළින් පස ආරක්ෂා කරගන්න ඔබට හැකියාවක් තියෙනවා. ඉතින් ඔබට මේ ගැන තොරතුරු අවශ්‍ය නම් ඔබේ ප්‍රදේශයේ තාක්ෂණික නිලධාරියා වශයෙන් කෘෂිකර්ම උපදේශක මහතා හෝ මහත්මිය මුණගැසෙන්නට ඔබට පුළුවන් ඔබේ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක කාර්යාලයේදී. එතකොට ඔබට අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. ඔබේ ඉඩම කොහොමද පාංශු සංරක්ෂණ ක්‍රමයක් යොදාගන්නේ, මොන ආකාරයටද සංරක්ෂණ කටයුතු කරන්නේ කියලා. එහෙමනම් යළිත් ලබන සතියේ ඔබට අවශ්‍ය නව තාක්ෂණයක් සමඟ ඔබ හමු වෙනනම් එතෙක් ඔබට වාසනාවන්ත ඵලබර සතියක් ප්‍රාර්ථනා කරනවා. Thank you.